ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරි මාර්ග අමාත්‍ය ධූරයේ කටයුතු කළ රුෂාන් රණසිංහ එම අමාත්‍ය ධූර වලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ කටයුතු කළා. ඒ ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල අනුවයි. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ පුරාවට හටගත් මතභේදාත්මක තත්ත්වයන් සමගයි මෙලෙස රුෂාන් රණසිංහ එම ධූර වලින් ඉවත් කෙරුණේ. පසුගිය පස්වනදා රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කළා. ඒ අනුව ක්‍රිකට් අතුරුපාලක කමිටුවක් පත් කිරීමටයි කටයුතු කෙරුණේ. මීට අදාළව ජනාධිපතිවරයා සහ රොෂාන් රණසිංහ අතර මතභේදාත්මක තත්වයක් හටගත් අතර ඔහු පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයන් සිදු කරමින් තමාට ඇති ජීවිත තර්ජන පිළිබඳව අදහස් පළ කළා. ඊයේ පෙරවරුවේ සිදු කළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව පස්වරුව වන විට ඔහුට දැරූ සියලු අමාත්‍ය ධූර අහිමි වුණා. ඒ අනුව ඔහුගෙන් පුරප්පාඩු වූ අමාත්‍ය ධූර සඳහා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ පවිත්‍රා වන්‍යාරච්චි පත් කිරීමටයි ජනාධිපතිවරයා කටයුතු කළේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධූරයේ අමාත්‍ය හරින් ප්‍රනාන්දු දිවුරුම් දුන්නා. වාරි මාර්ග අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි. නව අමාත්‍ය ධූරවල දිවුරුම් දුන් අමාත්‍යවරුන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. කාටත් විරුද්ධව යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කැමතියි අර්ජුන රන්තුංග මැතිතුමාත් ඇත්තසම සියලු දෙනා එකතු වෙලා මේ ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් පිරිසිදු කරන්න. ඒ වගේම ICC තහනමයි තාමත්ම වැදගත් වෙනවා. පුළුවන් තරම් ඉක්මනට දින කිහිපයක් ඇතුළත මේක අපි නැවතත් කරවගෙන ක්‍රිකට් ක්‍රීඩාව 19 ලෝකසුලානේට යන ක්‍රීඩකයන්ට පුළුවන් නම් නැවතත් මේ ගන්න උත්සාහ කරන්න ඕනේ. අවාසනාවන්ත සිදුවීමක් මම හිතනවා. මේ මොහොතේ රට නැවතත් උත්සාහවන්තව නැගිටින්න උත්සාහ කරන මොහොතේ මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම වළක්වා ගන්න තිබුණා. නමුත් කෙසේතත් දැන් මේ දේ වෙලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා සියලු දෙනා උදව් කරයි කියලා නැවතවතාවක් ක්‍රීඩාව ලංකාවේ ප්‍රධාන තැනකට ගේන්නට පුළුවන් ශක්තිය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මම හිතනවා අද පළවෙනි වතාවට තමයි ජනාධිපතිවරයෙක් මේ වගේ දෙයක් වුණා නම් ඇමතිවරු කෙලින්ම අයින් කළා දානවා මුණ ගැහෙන්නේවත් නැහැ. නමුත් අද කැබිනට් එකට කැඳවලා කරුණු පහදලා දීලා තමයි මේ දේ කරේ. මම හිතනවා ඒක මම හිතනවා දේශපාලනයේ පළවෙනි පාර වෙච්ච දෙයක්. දින ඕනි අමාත්‍යංශයක් හරියට මේ රටේ ජනතාව වෙනුවෙන් අවංකව ඉටු කරන්න තමයි මගේ බලාපොරොත්තුව සහ මෙතෙක් ඉටු කරලා තියෙන්නෙත් එහෙමයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.